මීමුරේ සිට මේ ගම ගඟ තරණය කළා තමයි එතන කියන්නේ. මම මේ ගඟට මොකද කියන්නේ? මේක දිලිගොල්ලේ. දිලිගොල්ලේ. ආයේ හීම් ගඟට වැටෙනවා ඉස්සරහ නේද? ඔව්. මේ ගම් මං සන්ධියක් තියෙනවා. ගම් සන්ධියක් ඉස්සරහා. මේ පාරේ තමයි අපිට දන්දෙනි කුඹුරට අපේ පුරාවිද්‍යා කැණීම් ස්ථානෙට යන්න තියෙන්නේ. දුර්ලභ ශාකයක් මේ ගහට කියන්නේ තනහලු කියලා විශේෂයෙන් වැඩි ජනතාව පියුරු පිළිකා සඳහා භාවිතා කරන්න මේ තනහලු මේ පියුරක් වගේ තෙනෙන කොටස කපලා තමයි මේ බෙහෙතර ගන්නෙ මේ අපේ පාරම්පරික හෙළවෙදකමෙත් තනහලු භාවිත වෙනවා මේ ඉන්නේ වෙද මහත්තේ එතුමා තමයි මේ ගස්කොලම් මෙහෙම කියනකොට සුට්ටිස් ගන්නකොට කියනවා අපි නම් දන්නේ තනකොල ගස් විතරයි මෙතුම පෙන්නනවා මේ තනහලු මම බින්තන් නැති දැක්කා බින්තන් බින්තන් තියනවා නේ ඔව් මේ ගොඩක් ගස් තියෙනවා තියනවා නේ අපි දැන් කිලෝමීටර් 3ක් අර ගඟේ ඉඳන් හරියට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අපි පොඩ්ඩක් ගිමන් අරින්න පටන් ගත්තා. එන්නකො. මේ ළඟට එන්න ළඟට එන්න ළඟට එන්න. බය වෙන්න බෑ මෙතන. ආ මෙයා තමයි මේ අපිව පින්තූර ගන්න මේ. ජනිත් මල්ලි. එයාට යව පෙන්නේ නෑනේ. මේ සුගත් අයියා. අපිට මේ අපේ හැම ගැන පෑන්න හිතලා පලා නිෂ්පාදන ලබා දෙමින් පලා අධිපතිතුමා ලොකු සේවයක් සපයනවා පෙලා පෙට්ටියකුත් තියෙනවා මෙහෙම ජනිත් ඒකට අලියාවත් කඳවුරු බිමට නගින්න තමයි දාලා තියෙන්නේ. අපි පොඩ්ඩක් ගිමන් අරලා අතෙන්ට යන්න ඕනේ.
Word History අපේ ජාතික කතාව ඔබේ දකින්නේ ඔබ මීමුරේ කියලා දකින අර කොත් කන්ද තියෙන්නේ ලකේගල ලකේගලට හාත්පසින්ම අනිත් පැත්තේ තමයි අපි ඉන්නේ දන්දෙනි කුඹුරේ පහුගිය දවස් ටිකේම ඔබට මතක ඇති අපි කිව්වා අපේ මහාචාර්ය රාජසෝම දේවයන්ගේ අලුත්ම කැණීම් භූමිය කැණීම් බිම දන්දෙනි කුඹුර මීමුරේ ඉතින් ඒ කැණීම් මණ්ඩිය හොයාගෙන තමයි අපි මේ අද ඇවිල්ලා තියෙන්නේ ඉතාමත් හොඳ තැනකින් මේ පටන් ගන්න ඕනේ මේ ඉන්නේ අපේ මාරි මුතු මාමා මේ රකිද මේ ඒගොල්ලෝ උදේට කණ්ඩු වෙනවා අද මොනවද තියෙන්නේ උදේට ඈ උදේට මේ මොනවද බත් තියෙනවා මේ මඩතවාලු නේද ඔව් මඩතවාලු බත් තියෙනවා මේ මොනවද මේ කරවලෝදිද තියෙනවා පොල් සම්බෝලයක් හැදෙනවා ඉරිසියා කරන්න එපා මේ කඳුරු භූමියේ මේගොල්ලෝ තව ඉන්නවා අපේ ආනන්ද අයියා තුන් දෙනා එකතු වෙලා හරි රහට මේ අපිට කෑම උයලා දෙනවා ඉතින් මේ අද වැඩසටහනේ අපේ මේ කඳුරු භූමිය ගැනත් අපේ කැණීම් කටයුතු ගැනත් කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපේ මුළු තැන්ගේ ওই විදිහට තමයි ලෑස්ති කරලා දෙන්නේ මේ මේ හැම තැනම මෙතන මේ කැණීම සඳහා උදව් වෙන්න ආපු විශේෂයෙන්ම වැඩි පිරිසක් මහාචාර්යතුමත් එක්ක පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වැඩි පිරිසක් ඇත්තරම අපේ 7 days in Sigiriya with ප්‍රොෆෙසර් රාජසෝම දේව වැඩමුළුව හරහා අපිත් එක්ක මේ දවස්වල එකතු වෙලා වැඩ කරන කණ්ඩායම් තුනක්නේ පළවෙනි කණ්ඩායම 2023 අගෝස්තුවල ඊළඟට 2022 අගෝස්තුවල ඊළඟට දෙවෙනි කණ්ඩායම 2023 අප්‍රේල්වල තුන්වෙනි කණ්ඩායම මැයිවල ඉතින් ඔක්කොම 80ක් විතර ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ෂිෆ්ට් එකට බෙදාගෙන මේ මේ කඳුරු බිමේ කැණීම් සඳහා උදව් වෙන්න ඇවිල්ලා තියෙනවා ඉතින් අපි ඔය කඳුරු බුමේ මුල් කොටස අපේ වැසිකිලි පද්ධතිය ඒකම අපේ ඇතැම් උදවිය ඉන්න ටෙන්ස් තමයි ඔය දකින්න තියෙන්නේ ඊළඟට ටිකක් උඩින් තමයි අපේ දෙවෙනි කඳුරු භූමිය තියෙන එතන තමයි ඔය ගොඩක් කාලවට සාකච්ඡා දවසේ වෙච්ච සිදුවීම් ওই වගේ දේවල් මේ සිදුවෙමින් තියෙන්නේ සර් පොඩ්ඩක් බාධා කරා අපේ අනුලා මේ කත්තේ ඉන්නවා අපි පොඩ්ඩක් මෙතනින් වාඩි වෙන්නම් ඈ මොකද මෙතනින් එහාට සර් අපිට පොඩ්ඩ පෑ භාගයකට පෑ භාගයනේ පෑ එකා මාර්ගයකට සර් අපිට බාර දෙන්න මේ ආයේ වැඩේදී මේ අපි ඔයගලන්ට ආරාධනා කරන්නම් ඔයාගේ නම මොකද මල්ලි මම අංජනයි අංජන ඔයා සඳුනි සුපුයි ආයිබෝන් සර් ආයිබෝන් මන් සර් දැක්කේ ගොඩ දවසකින් මේ අපි අර පටිගත කරපු මේ වැඩසටහන් එක ගියේ ඔව් මං හිතන්නේ සර් භෞතිකව මම දැක්කේ මේ සති 3-4කට විතර පස්සේ ඉතින් අපි කඳුරු බිම පිළිබඳව යම්කිසි චිත්‍රණයක් මැව්වා විශේෂයෙන් අපේ රේඩියෝ එකේ අහගෙන ඉන්න කට්ටියටත් කියන්න ඕනේ ඔබ ටෙන්ට් එකක් කඳවුරක් කූඩාරමක් කිව්වම මැවෙන චිත්‍රය තියෙනවනේ ඉතින් ඒවා කූඩාරම් කීයක් තියෙනවද සර් පල්ලෙහා තියෙනවා 1, 2, 3 පස් දෙනෙක් විතර ඉන්න පුළුවන් කූඩාරමයි උයන කූඩාරමයි 6, 7, 8, 9, 10, 11, 12 කුඩාරන් 12ක් ගහලා තියෙනවානේ පොඩි ගමක් වගේ දැන් පොඩි ගමක් වගේ ඒ කියන්නේ දන් දෙනි කුඹුර ආයේ නිකන් ජනපදයක් විදියට හැදිලා වගේ සර් දැන් මේ බිමේ ඉඳලා අපේ මුල් කොටසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විතර නෙමෙයි අට්ටාලෙකුත් තියෙනවා මේ මේ ඔය මේ කාලයක් භාවිත කරලා දැනිටලා මං හිතන්නේ අදහවසට ඕක පාවිච්චි කරයි මේ මේ කැණින් භූමියේ ඉතිහාසය කියන්නේ සර්ට මේක මුලිච්චි වෙච්ච මුල් පියවරයි සර් ඇයි තවත් සර්ට තොරතුරු ලැබිච්ච කැණීම් එහෙම නැත්නම් පුරාවිද්‍යා සොයායම් තියෙද්දි ඒ වගේ බිම් තියෙද්දි දන්දෙනි කුඹුරම තෝරගන්න හේතුව මොකක්ද කියලා කියන්න සර් දැන් මේ ආයෙකම අපි කතා පටන් ගන්න ඉස්සෙල්ලා මේගොල්ලන්ට වැඩ ඇති නේ දැන් ඊළඟට ලෑස්ති වෙන්න ඕනේ එහෙනම් ඉතින් මේ ඔයාලා වැඩේට යන්න
සර්ජිමායි කයියක් ගහලා මේක රටට දැනුම් දීලා එන්න. අපිත් එනවා මෙහෙට. හරි. ලෑස්තෙන්න. ඉතින් කියන්නකෝ සර් කොහොමද මේකට පිවිසුනේ කියලා? නෑ ඇත්තෙන්ම අපි මේ මීමුරේට එන්න ලොකු පසුබිමක් තියෙනවා. අපි පහුගිය අවුරුදු 15ක විතර කාලයේ තිස්සේ ලංකාවේ ඉතිහාසයේ වැදගත් ප්‍රශ්නයකට උත්තර සොයමින් ඉන්නවා මේ ඉතිහාසය හා පුරාවිද්‍යාවට අදාළව. ඒක තමයි අපි හොඳටම දන්නවා අපේ රටේ ගල් යුගයක් තිබුණා කියලා. කීර්තිමත් අපේ පුරාවිද්‍යාඥයෝ මේ පීපි දැරණියගල, ආචාර්ය ශිරාන් දැරණියගල වගේ විද්වත්තු හොයලා ඉදිරිපත් කරපු ඒ බලංගොඩ මානවයාගේ කාලේ. ඉතින් ඊට පස්සේ අපි දන්නවා මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න වගේ විද්වතුන් ලංකාවේ යකඩ පාවිච්චි කරපු යුගයක් ගැන, සුසාන භූමි ගැන එහෙම හුඟක් ලොකු විස්තර ඉදිරිපත් කරලා තිනවා ශාස්ත්‍රීය වශයෙන්. ඊට පස්සේ අපි සම්ප්‍රදායිකව දන්න ස්කෝල්වල එහෙම උගන්වන ඉතිහාසයේ, කියන්නේ මහාවංශය කියන ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රය පදනම් කරගෙන අපි රටේ ඉතිහාසය ගැන කතා කරපු කතාව. ඉතින් අපි මම අවුරුදු 15ක් විතර තිස්සේ මම සහ මගේ කණ්ඩායම හඹාගෙන ගියා එක්තරා විශේෂ කාරණයක් තේරුම් ගන්න. අර බලංගොඩ මානවයයි ඊළඟට අර යකඩ පාවිච්චි කරපු යුගයයි ඉතිහාසයයි මේ අතර තියෙන ගලා යාම. අපි වැඩසටහන් කීපයකත් ওই ප්‍රශ්නේ මතක් කරලා තියෙනවා. එහෙම එකක් අපි හොයනවා කරනවා කියලා. ඒවැයි ප්‍රතිපලත් අපි යම් යම් අවස්ථාවල කියලා තියෙනවා අපි වැඩසටහන් වල. ඉතින් අර රංචමඩම සුසාන භූමිය සොයාගත්තට පස්සේ අපි ඒක කැණීම් කරාට පස්සේ අපිට තේරුණා අපි සාමාන්‍ය ඉතිහාසය ඉගෙන ගන්න කාලයට වඩා හුඟක් පරණ කාලයකට අපේ ඉතිහාසය ගමන් කරනවායි කියලා. අවුරුදු 3350ක් විතර පරණයිනේ රංචමඩම සුසාන භූමිය. ඊට පස්සේ ඒකෙන් අපි ගියා හල්දුම් මුල්ලට, බෙරගලට, බලංගොඩ විකිලිය කියන ප්‍රදේශයට. ඔහොම ගියාම සුසාන භූමිය අපිට කීපයක් සොයාගන්න පුළුවන් වුණා. එතකොට අපි දන්නවා, අපි මිට කලින් කියලා තියනවා, රංචමඩම ඇරුණට පස්සේ හල්දුම් මුල්ල ක්‍රිස්තු පූර්ව 1750ට කාල නිර්ණය වුණා 3750ක් අවුරුදු පැරණි. ඊට පස්සේ බෙරගල සුසාන භූමිය අවුරුදු ක්‍රිස්තු පූර්ව 2400 කාබන් දිනයක් තියෙනවා, කාබන් 14. එතකොට ඒ කියන්නේ අපි අවුරුදු 4200ක් විතර පරණ ඉතිහාසයකට යනවා බෙරගල. දැන් මේ යන්නේ අපි හපුතලේ හොටන් තැන්න ඒ පැත්තනේ මධ්‍ය කඳු කරේ. ඔව් ඔව්. ඉතින් අපි මේකෙන් තේරුම් ගත්ත විශේෂ දෙයක් තමයි අපේ ගංගා නිම්න සංකල්පය ඉතිහාසයේ තියෙනවා ඒක. නමුත් අපි ඒකට අලුත් මානයක් එකතු කළා, මේ කඳු උඩත් මේ වගේ පුරාණ මිනිස්සු ජීවත් වෙච්ච බවට සාක්ෂි තියෙනවා ඒක. ඔව් සර්, සංකල්පයක උද්දීපත් කරන්න මේ හෙළ කියන එක ආවේ හෙළයෝ, හෙළේ ඉන්න කන්දේ ඉන්න මිනිස්සු, කන්දේ ඉන්න මිනිස්සුයි කියලා. ඔව්. එතකොට මේ දැන් අපි අර මේ ඔය හපුතලේ බෙරගල විතරක් පරීක්ෂා කිරීම මදි. අපි මේ කියන එක ඇත්තක් නම් කඳුකරේ අනිත් පැතිවලත් මේක තියෙන්න ඕන, මේ මිනිස්සු ජීවත් වෙච්ච බවට සාක්ෂි. ඔහොම හිතාගෙන අපි මොකද කළේ, අපි හිතුවා මේ මධ්‍ය කඳුකරය එක පැත්තකින් ওই වස්ගමුව පැත්තට, හසලක මයියංගනේ පැත්තට තුනී වෙලා යනවා, අනිත් පැත්තෙන් බෑවුන් දෙක දෙපැත්තට, අනිත් පැත්තෙන් මේ නකල්ස් ඇවිල්ලා මේ මුරේ ওই පැත්තට. ඊට පස්සේ ওই කඳුකරය ওই යාන් ওই පැත්තට යනකම් තුනී වෙලා යනවා. සිතියමක් බැලුවොත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට හිතුනේ ඇවිල්ලා මේ මුරේ බොහොම මේ දර්ශනීය, ඉතාම සුන්දර ගමක්, ඒ වගේම කඳු වැටියකින් වට වෙලා තියෙන්නේ නිම්නයක වගේ. අපි මීමුරේට ආවා මේක පරීක්ෂා කරන්න සුදුසු පත්තක් තමයි මීමුරේ කියලා හිතාගෙන. මොකද හුඟක් දූෂණය වෙලත් නැහැ මේ අලුත් නාගරික දේවල් වලින්. එහෙම අපි මීමුරේට එනකොට මීමුරේ 960 දිගත්ත ඡායාරූප මාලාවක් තියෙනවා සුදු මහත්තයෙක්. අපේ ගාමිණී අබේරත් මහත්මයාන් කයිකාවල හිටපු විදුහල්පත්තුමා තමයි මට මේ ඡායාරූප ටික දුන්නේ. ඉතින් ඒවයි තියෙනවා මීමුරේ අර මේ මේ පරණ ගෙවල්. ඔව්, අපි 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 අපේ මුලින්ම මීමුරේ එනවා කියලා වැඩසටහන සර් ওই පින්තූර ටික සර් මට දීලා පෙන්නුවා. පෙන්නුවා පෙන්නුවා. ඉතින් ඇත්තෙම දැන් අපි ඇවිල්ලා මේ අපි ගමේ ඉන්න අපේ ගම්වැසියන්ගෙන් අපි තොරතුරු විමසුවා. මෙහෙමයි, කියන්නේ අපිට අත්දැකීමක් තිබුණානේ රංචමඩම පැත්තේ ඒ තියෙන සුසාන. එහෙම ඉතින් අපි මේ අයිට කිව්වා මෙහෙම මෙන්න මේ වගේ හැඩේ පරණ තැන් එහෙම තියනවාද, එහෙම දැකලා තියනවාද, මේ ගල් ගොඩවල් ගහපුවා, ගල් පේලියට තියපු තැන් එහෙම තියනවාද කියලා මිනිසුන් ඇහුවා. ඉතින් ඒගොල්ලෝ එකපාටිකුවේ නෑ, එහෙම දේවල් නම් අපිට නිච්චි නෑ කියලා. නමුත් එතන ඒ පිරිසේ හිටපු එක තරුණ ළමයෙක්, එයා කැලේ ඇවිදින කෙනෙක්, එයා කිව්වා නෑ නෑ මතකද අර දන්දෙනි කුඹුර හරියේ
මේ කුඹුක් බෙරේ කියලා මේ හරියට කියන්නේ මේ දන්දෙනි කුඹුරේ කුඹුක් බෙරේ තියෙනවානේ ගල් ගොඩවල් වගේක් ගහපු ඒවා වගේක් මතකද ආරත් කියලා ඒකළු අයුරුවක් කිව්වහම ඉතින් අපිට තේරුණා මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා කියලා ඊට පස්සේ අපි කිව්වා පහුවෙන්ද පාන්දර අපි යමු ඒක බලන්න කියලා ඉතින් අපි 2019 මේක උනේ 2019 අවුරුද්දේ කොරෝනාට කලින් ඔව් 2019 ඇවිල්ලා ඊට පස්සේ අපි මීමුරේ ගමේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර කැලේ එන්න ඕන මේ අපි ඒ ආවේ මීමුරේ ගමේ ඉඳලා ගලමුදුන කියන ගමට තනි වෙච්ච ගමක් ඒ ගමට යන පාර අඩිපාර ඒ අඩිපාරේ තමයි අපි ආවේ ඉතින් මිනිස්සු පුරාණ කාලේ මේ මේ අඩිපාර පාවිච්චි කරලා තියෙනවා මෙහෙම ඇවිල්ලා මෙතන හීංගඟ තියෙනවා හීංගඟ පැනලා ඊට පස්සේ සුළුගුණේ පැත්තට ගිහිලා සුළුගුණෙන් හෙට්ටි පොළට යන්න ඉතින් හෙට්ටිපොළ ගම හෙට්ටිපොළ දෙකක් තියෙනවානේ. ඔව් මේ කුරුණායකල පැත්තේ තියෙන හෙට්ටිපොළ නේ. නෑ නෑ මේ මේ තියෙන්නේ මේ හසලක පැත්තෙන් දඹුල්ල යනකොට හම්බ වෙන හෙට්ටිපොළ. ඔව්. ඉතින් හෙට්ටිපොළට යන්න ඕනේ බස් එකක් ගන්න. ඒ කියන්නේ මෙතන 6 කිලෝමීටර මෙතෙන්දත් කිලෝමීටර 6ක් විතර තියෙනවා. මේ මේ ගන කැලෑවේ ඇතුලේ ඇවිල්ලා බස් එකකට යනවා. ඔව් කිලෝමීටර 12ක් පයින් ගිහිල්ලා බස් එකක් ගන්න යනවා. අර අර පැත්තෙන් මේ මේ කොබට්ස් කැප් වලට පල්ලහැන් කිලෝමීටර 16ක් ගමන් කළාත් මීමුරේ කට්ටේ ඉඳන් කියනවා ඉස්සර බස් එකක් ගන්න ගියා කියලා. බස් එකක් ගන්න ගියා කියනවා. ඉතින් දැන් අපි කිලෝමීටර 32ක් විතර එන්න ඕනේ මීමුරේ ටෙන්ඩ හුනස් කිරි ඉඳලා ඉතින් මේ ඊට පස්සේ අපි ආව ඇවිල්ලා 2019 මේ ස්ථානයේ ගම්වැසියෝ පෙන්නවා ඉතින් වැදගත් දෙයක් තියෙනවා මේ ගම්වැසියෝ තමයි මේ ශේෂ්ත්‍ර පුරාවිද්‍යාඥයින්ට දැනුම ලබා දෙන හොඳම මූලාශ්‍රය ඒ අයට ලොකු ලොකු අත්දැකීමක් තියෙනවා මේ කැලේ කුලේ ඇවිදලා ගස් කොළන් ගැන සත්තු සර්පියෝ ගැන ඉතින් අපි ඇවිල්ලා අපි දැක්ක ගමන් තේරුම් ගත්තා මේක පරණ සුසාන භූමියක් කියලා ඊට පස්සේ නුවන් අපි තීරණය කරා ඒ වෙලාවෙම අපි එක දවසක් අපි ලොකු සූදානමකුත් නෙමෙයි ආවේ නමුත් අපි තීරණය කරා දවසක් මෙතන කොහොම හරි අවම පහසුකම් වලින් ගත කරන්න අපි අඳුමන් අත්ත ගෙනාවේ නැහැ මොකද අපි ඇවිල්ලා බලලා යන්න ආවේ නමුත් මේ දුර බැලුවාම අපිට තේරුම් ගත්තා අපි ආයසරයක් එන එක කාලේනාස්ති කිරීමක් අපි මෙතන ඉමු රැට කියලා ඔව් මේ ඉතින් ඉඳලා අපි මෙතන තියෙන පරණ නිවාසයක් මේ ඉස්සර පුරාණ ගමේ තිබිච්ච නිවාසයක් දැන් නටබුන් වෙලා ඒක අපි ඒක අපිට අපිට නිවාස මේ පැත්තෙන් පෙන්වන්න පුළුවන් නම් ජනිත් මේ අපි මේ ඔය මේ මේ ඔතන ඉඳන් මේ කැමරාව මේ උලුක් කරන්නකෝ සර් අර අර පේන නිවාසනේ මේ පේන්නේ ඒක දැන් නටබුන් වෙලා ඒක දැන් වවුල්ලු එහෙම ඉන්නේ ඒක නෝ දැන් සර් මේ මේ දැන් සර් කිව්වේ ගන මීමුරේ ඉඳන් ගන කැලෑවේ මැද්දේ එහෙම කියලා මම මෙතෙන්ට ආවම ගයක් තියෙනවා ඔව් මේ මෙතන ගයක් තියෙන හේතුව තමයි මීට අවුරුදු 10-15කට පමණ ඉහතදී මෙතන තිබිලා තියෙන කුඩා ගම්මානයක් ගෙවල් පහක් එක ඒ ගම්මානේ තියෙන හේතුව තමයි මෙතන හීංගඟා ඉනේ තියෙන කුඹුරු යායක් මේ කුඹුරු යාය ඒගොල්ලෝ අස්වද්දලා තියෙනවා ඉතින් මේ මේ මෙතෙන්ට එනකන් සම්පූර්ණ ඝන කැලේ ඔව් ඒතර කැලේ ඇතුලේ තියෙන ගමක් තමයි මේ තියෙන්නේ ඒ කිය පුරාණ කාලේ එහෙමනේ තිබුණේ ඒතර මේ ගම පහු කරලා හැබැයි දැන්ට එක ගෙයයි තියෙන්නේ ඔව් මේ ඔක්කොම වරිච්චි ගෙවල් තිබිලා තියෙන්නේ මේ තමයි මේ ප්‍රභූවරයෙක්ගේ මේ දැන් වේද මහත්තයෙක් ඒකනායක වේද මහත්තයා දැනටත් මේ මුරේ ඉන්නවා මේ මුල් වේද මහත්මයා අභහ ප්‍රාප්ත වෙලා එතුමාගේ පුතු ඉන්නවා දැන් ඒ කියන්නේ වේද පරම්පරාවකින් පරම්පරාවකින් එන ඉතින් මේ ගේ අතහැරලා දාලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා ඉතින් ඒක ඔය උළු හවු ගලවගෙන ගිහිල්ලා මිනිස්සු ගිහිල්ලා ඒක දැන් නෂ්ටාවශේෂ වෙලා තියෙනවා දැන් එදා ඒ ඇවිල්ලා සර් ඔය වවුල් ගඳ තියෙන ඒ මහා නිකන් භූත බංගලා වගේ ගෙදරද රැහැනේවතුනේ ඔව් අපි ස්තූපෝ ටිකක් සුද්ධබද්ධ කරගෙන අපි අපි පෙන්නමු ජනිත් මේ 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 අපි මේ මේ කතා කරන අතරේ කොහොමද මිනිස්සුන්ට ඉඳුණාද නැද්ද කියලා ඉතින් අපි කාමරය සුද්ධ කරලා අපේ මේ අපේ ශිෂ්‍යාව හිටියා ඒගොල්ලන්ට අපි දුන්නා නතර වෙන්න ඊට පස්සේ අපි පිරිමි කට්ටිය ඔය මේ ස්තූපයේ ඉතිරිය දිලාගෙන මේ අපි රාත්‍රියේ ගත කරා ඔය එළියේ කෑම ටිකක් එහෙම හදාගෙන කාලා මේ අපි රාත්‍රියේ ගත කළා ඉතින් මේ කෑම හදන්න කියන්නේ අර කණ්ඩ ගෙන ආපු පාන් අරම එහෙම තිබුණා ඉතින් අපි හාල් මුකුත් ගෙනල්ලා තිබුණා නේ මේ ඉඳ ආපු ගමනක් නෙමෙයිනේ ඉතින් මේ ඊට පස්සේ අපි එතන ඉඳලා ඒ වැඩ ටික කරා ඊට පස්සේ එදා ඉතින් අපි මේක නතර වෙලා සිතියන් ගත කරා බොහොම ප්‍රාමාණික නොවන විදිහට රළු සිතියන් ගත කිරීමක් කරා එහා පැත්තේ ඒ සුසාන භූමියේ නමුත් අපිට මේ ඉන්න මෙතනක් තියෙන නටබුන් හුඟක් ඒවා අපි දන්නේ නැහැ මොනවද කියලා මේ නෂ්ට අවශේෂ පේනවා ඇති මේ ගල් බැමි එහෙම හැමතැනම තියෙනවා අපි ඉන්න තැනත් උස තැනක් ඉතින් මේක පරීක්ෂා කළ යුතු දෙයක් නමුත් අපේ මූලික අවශ්‍යතාව තිබුණේ අර සුසාන භූමිය ගැන බලන්ද අපිට ප්‍රශ්න දෙකක් තිබුණා මට තිබිච්ච ප්‍රශ්න දෙකක් තමයි එකක් මේක කුමන කාලයකට අයිති එකක්ද කියන එක බලන එක මොකද අපිට කඳුකරේ තිබුණනේ අත්දැකීමක් ක්‍රිස්තු පූර්ව 2400 වගේ කාලෙට යන ඔව් ඉතින් මේවා කොයි කාලයකට අයිති එකක්ද කියන එක බලන්න අපිට ලොකු උමනාවක් තිබුණා
දෙවනියට මේහි වාසය කරපු මිනිස්සු කුමන 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 සංස්කෘතියට අයිති එකක්ද දැන් මේවා ඔක්කොම තනි වෙච්ච තැන්නේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ නැහැනේ ඉතින් අපිට උවමනා වුණා මේ හල්දුම් මුල්ලේ ඒ හිටපු ජනතාව බෙරගල ඒ කඳු කරේ හිටපු අය ඒගොල්ලොත් එක යම්කිසි සංස්කෘතික සමතාවක් මේ අයගේ තියනවාද කියන එක මනගන්න ඉතින් ඊට පස්සේ අපිට දැන් පුරාවිද්‍යාඥයෙකුට ඒ වගේ ගැටලුවක් ආවම එයාට උවමනා කරනවා කාල නිර්ණය කිරීමට අවශ්‍ය කරන සාක්ෂි ඒ වගේම ඒගොල්ලන්ගේ සංස්කෘතිය තෝරුම් ගන්න ද්‍රව්‍යමය සාක්ෂි පුරාවස්තු ඉතින් ඒකට තියෙන එකම දේ කණින එක ඉතින් 2019 මේ අපි මෙතනට ඇවිල්ලා මේක තේරුම් අරගෙන ඊට පස්සේ නොඑක් තැන්වල මම දේශනවලදී මේ මෙම සුසාන භූමියක් තියනවා අපි මේක පරීක්ෂා කරොත් හුඟක් වැදගත් වෙයි කියන අනුමානය මම ඉදිරිපත් කළා ඉදිරිපත් කරලා 2019 මේ 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 කැණීම කරන්න විශාල මුදලක් වැය කරන්න වෙනවා කියන එක අපි තේරුම් ගියා මේ විශේෂයෙන්ම මේ යටිතල පහසුකම් සපයා ගන්න. ඔව් සර් දැන් මෙතන මේ මේ කියන්නේ තකහණියක් එන්න ඕනේ තැනක් නේද රංජමඩම වගේ නම් එතන ඉස්කෝලේ තිබුණා. ඉස්කෝලේ තියනවා යන්න ඕන තියෙනවා. අපි අර බාධා වෙන ගල්ගේ කැණීම මීට කලින් පෙන්වුවා. එතකොට ඒ කියන්නේ ගමේ ඉඳලා යන්න පුළුවන් දුරක තිබුණේ. දැන් අපි මෙහෙ තනි වෙලා නේ ඉන්නේ. දැන් මේ මෙහෙට අපිට ඉස්සෙල්ලාම ආලෝකය සපයා ගන්න ඕනේ. ඉතින් ඒකනම් ලන්තෑරුම් පත්තු කරන් ඉන්න පුළුවන්. ඉතින් අපි ඉගෙන ගන්න කාලෙත් ඉතින් ලන්තෑරුම් වලින් අපි පාඩම් කරානේ. දැන් මුලින්ම එන කාලේ දුරකථන පාසුකම්වත් තිබුණේ නැහැ අපිට මේ අපි ඇත්තටම SLT මොබිටල් ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ලලිත් මහත්තයා දුරු කණ්ඩායමට විශේෂයෙන්ම ලලිත් සෙනෙවිරත් මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට මේ දුරකථන සංඥා යම් කිසි විදිහකට දියුණු කරලා දුන්නා මේ හදිසියේ පණිවිඩයක්වත් දී ගන්න පුළුවන් විදිහට. ඒ වගේම මේ හුඟක් ලොකු මහන්සියක් දරන්න වුණා මේ කැලේ කොලේ බලශක්තිය විශේෂයෙන්ම අපි සූර්ය පැනල ඒ වගේම අපිට මේ විදුලි ජනන යන්ත්‍රයක් අපි ගත්තා. ඉතින් මේ වෙලාවේ අපි මේ කතාව කියනකොට ඕස්ට්‍රේලියාවේ මේ හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා. ඔව් ඒ කියන්නේ උරුම බලකාය කියන හෙරිටේජ් ෆෝස් කියන ආයම සංවිධානය අපි තාම ප්‍රමුඛ ස්ථානයෙන් මතක් කරන්න ඕන මොකද ඔවුන් ඉදිරිපත් උනේ නැත්තම් දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා දේශන කීපයක් පවත්වන වෙලාවේ මේ මීමුරේ ගැන කියපුවාම ඒ අය ඇහුවේ මේකට කොච්චර මුදලක් වියදම් වේද කියලා. ඉතින් ඊට පස්සේ මට හරියට කියන්න බැරි වුණා ඒක මම එහෙම හිතලා තිබිච්ච නැති නිසා. පස්සේ ඒගොල්ලෝ ප්‍රතිපාදන රැස් කළා වහා ප්‍රතිපාදන රැස් කළා මං හිතන්නේ මාසයක් විතර ඇතුළත ඒ ප්‍රතිපාදන රැස් කළා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයගෙන් අපිට මුදලක් ලබා දුන්නා. ඉතින් ඒ මුදලින් තමයි අපි මේ අද මීමුරේ මේ කැණීම යථාර්ථයක් බවට පරිවර්තනය කරේ. අපි 2019 දී දැකපු සිහිනය අපිට යථාර්ථයක් කරලා ඒක අපේ පෞද්ගලික හිණයක් නෙමෙයි ඒක රටේට වැදගත් වෙන හිණයක්. කොයි රටක ජීවත් වුණත් ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ හෝ කොයි රටක ජීවත් වුණත් මැද පෙරදිග හිටියත් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම උරුමය වෙනුවෙන් අපි කවුරුත් දැකිය යුතු සිහිනයක් හැබෑ කරගන්නයි අපි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් අපි හෙරිටේජ් ෆෝස් සංවිධානයේට ප්‍රමුඛම වශයෙන් අපි කෘතවේදී වෙත ස්තුති කියනට වැඩිය අපි කෘතවේදී වෙන්න ඕන මේ වගේ කාලයක මේ වගේ සැලකිය යුතු දැවැන්ත ව්‍යාපෘතියක් කරන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදන ඒ පදනම සකස් කිරීම ගැන. ඔව් සර් ඒ ගැන අපි විටින් විට කියලා තියෙනවා. මම ඇත්තටම හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා කියලා ආයතනයක් තිබුණේ නැහැ. මේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රි හරහා මේ ඔබතුමාට ඕස්ට්‍රේලියාවේ ඒ දේශන මාලාවට ඇරියුම් ලැබිලා එතනින් ලැබිච්ච උත්ප්‍රේරකයත් එක්ක තමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ දොස්තර ඕවිද චමත් ඇතුළු පිරිස විශාල පිරිසක් ඉන්නවා. නං කියන්න ගියොත් හරි නෑ නං කියාගන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. මේ එතනදී මම මේ අපි ඉස්සෙල්ලම අපි කෘතවේදී වෙන්න ඕනේ. නැත්නම් අපි හෙරිටේජ් ෆෝස් සංවිධානය උනත් පැලවෙලා ඒක මේ 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 එන්න ගිහිල්ලා මම ඕස්ට්‍රේලියාවට යෑමෙන් පස්සේ ඒක වුණේ. ඉතින් මම ඕස්ට්‍රේලියාවට යන ගමන සංවිධානය කිරීම සඳහා විශේෂ දෙපළක් වැඩ කටයුතු කරා අපේ නිරංජලා වීරකෝන් මැතිණිය ඒ වගේම තිස්ස වීරකෝන් මහත්මයා ලොකු වෙහසක් දරලා මහන්සි වෙලා ඔය පළවෙනි ඕස්ට්‍රේලියාවට සර්ව ගෙන්න ගන්න ඕනේ කියන සිතුවිල්ල නිරංජලා මැතිණියට තමයි මුලින්ම ඇති වුණේ. ඉතින් මේ අද යම්කිසි මීමුරේ කැණීමේ සාර්ථකත්වයක් තියෙනවා නම් අපි ඒකේ ඉතිහාසය කෙලින්ම අපි හෙරිටේජ් ෆෝස් සංවිධානයේ තමයි ඒකේ වගකීම කියන්නේ කෘතවේදීත්වය ලැබෙන්න ඕනේ. ඒ වගේම අපේ වීරකෝන්
දෙපළට බ්‍රිස්බේන් නුවර ඉන්න ඒ අයටත් අපි කෘතවේදී වෙන්න ඕන මේක සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේක යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒ දෙන්නත් ඒකේ අනිවාර්ය කොටස් කරුවා අනිවාර්ය කොටස් කරුවා මොකද ඔවුන්ගේ ඒ පුංචි නෙමේ ඒ ඒ ගත්ත පියවරක් එක තමයි මේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඊට පස්සේ දැන් ඇත්තටම මේ ඔබට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි කලිනුත් කිව්වා හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා සංවිධානය මෙල්බන් නුවර තමයි මූලස්ථානයේ කොටගෙන මේ අන්ලිමිටඩ් දිස්ත්‍රික් වැඩසටහන එක්කම පටන් ගත්තේ ඒක උපයෝගී වෙලා ඉතින් ඔවුන් මූල්‍ය ප්‍රතිපාදන සහ ලොකු සහයෝගයක් හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා ආයතනයේ ලබා දෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙනවා නම් මෙන්න පුළුවන් අපේ පෞගේ වැඩසටහනවලත් ඔවුන් පිළිබඳව ඔවුන්ගේ Facebook link එක දුරකථන මාර්ග WhatsApp වගේ දේවල් අපි අපේ YouTube බලන අයට මේ අපි දක්වලා තියෙනවා අපේ description එකේ. විශේෂයෙන්ම කියන්න ඕනේ සර් හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා ආයතනයේ තියෙන්නේ අපේ ශ්‍රී ලංකා ඩයස්පෝරාවට. ඒ කියන්නේ මේ අපේ රටෙන් පිට ඉන්න අපේ ඇත්තෝ මේ අපේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් එළියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා මේ රට වෙනුවෙන් ඔවුන් 32 වේලේ මේ කල්පනාවෙන් ඉන්නේ ඔවුන්ට ඕනේ ඔවුන් වෙන රටක සේවය කරත් ඔවුන් මේ රටේ මුල් ඇදගත් උදවිය ඔවුන්ට ඕනේ අපේ රටේ උරුමය ඉස්මතු කරන්න. ඉතින් අපි ආරාධනා කරනවා ලෝකේ පුරාම දැන් මෙල්බන් නුවර කේන්ද්‍රස්ථානයේ වුණාට මෙල්බන් නුවර ඇඩ්‍රස් එකක් තිබුණාට හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා ආයතනයට දැන් ලෝකේ පුරාම මේ වෙනකොට අද වෙනකොට මට චමත් කිව්වා රටවල් 22ක නියෝජිතයෝ මේ වෙනකොට ඉන්නවා. ඉතින් අනිත් ලෝකේ රටවල් 192ක් විතර තියෙනවා 200කට ආසන්න ඇත්තටම තියෙනවා ඒ කියන්නේ සජාතික සංවිධානය ඇතුළත් රටවලුත් එක්ක. ඉතින් ඒ රටවල් වල මං හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ නැති රටක් නැහැ නේද? හැම තැනම ඉන්නවා. ඉතින් ඒ උදවියට පුළුවන් හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා ආයතනයට සම්බන්ධ වෙන්න. ඉතින් ඇත්තටම ඔබට ස්තුතියි හෙරිටේජ් ෆෝ ශ්‍රී ලංකා ආයතනය. මේ 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 පේනවා ඇති මේ මේ දැවැන්ත කටයුත්තක්. සර් මේ මෑත කාලේ කරන ලොකුම ගැනීම කටයුතු වෙන්න පුළුවන් නේද? ඔව් අත්‍යවශ්‍යම කැණීම මේ තරම් ලොකු මේ යටිතල පහසුකම් පද්ධතියක් එක්ක අපි මෙතෙක් ගැනීමක් කරේ නෑ. ඒක කෑව බිව් හැටි අපිට මතකයි නේ. කියන්නේ මෙතන මේ මහා ලොකු දේවල් අපි කරනවා කියන එක නෙමෙයි. හැබැයි මෙතන වැඩ කරන උදවියට යම්කිසි මේ ඒ කියන්නේ වැඩේට අවධානය දීගෙන කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුළුමනින්ම කූඩාරම් ඉදි කරලා ඊට පස්සේ විදුලිය, ජල පහසුකම් මේ වගේ කැලෑවක මාසෙකහමාරක් ඉඳ පිරිසකට අවශ්‍ය කරන ඒ විද්‍යාත්මක කටයුත්තක් කරන්න උවමනා කරන පරිසරය හදනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. අනික අපි මේ ඉන්නේ රක්ෂිත වනාන්තරයක සීමාවේ. එතකොට අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්මයා ඉතාම නොමසුරුව අපට මේ බලපත්‍රය නිකුත් කළා මේ කැණීම කරගෙන යන්න. ඉතින් අපි මහාචාර්ය අනුරමනතුංග මහත්මයා ඒ තනතුරේ දැන් නොහිටියත් අපි ඒ මහත්මයාට ඉතාම කෘතවේදී වෙන්න ඕනේ මේ වෙලාවේ උපමනක් නෙමෙයි. අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය බණ්ඩාර අධ්‍යක්ෂ ජනරාල්තුමා එතුමා ඉතාම ලෙන්ගතුව සහ එතුමාගේ නිලධාරී මණ්ඩලය අපට මේ කටයුත්ත කරගෙන යන්න උන්ගේ නිර්දේශය අපිට ලබා දුන්නා කරගෙන යන්න කියලා. ඉතින් අපි ආචාර්ය බණ්ඩාර මහත්මයාට වනජීවී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් අපි ඉතාම කෘතවේදී වෙන්න කැමති මේ වෙලාවේ. ඒ වගේ ඉහළ නිලධාරීන්ගේ සහයෝගය නැතුව අපිට ප්‍රතිපාදන තිබුණත් කරන්න බෑ. කරන්න බෑනේ අවසරය ඕනේ නේ. අවසරය ඕනනේ. ඉතින් අපි මහත්මරු දෙපළම ඉතාම ලෙන්ගතුව අපට මේ අවසරය ලබා දුන්නා, අනුමැතිය ලබා දුන්නා, නිර්දේශ ලබා දුන්නා. ඉතින් අපි ඒ අයටත් ඉතාම මේ අපි කරන කටයුත්ත ඒ සාර්ථකත්වයට ඒගොල්ලොත් කොටස් කරුවයි කියන එක අපි ඉතාම නිහතමානීව කියන්න කැමතියි. ඔව් සර් මම අපේ රේඩියෝ එකේ අහන් ඉන්න කට්ටියට පොඩි වදන් චිත්‍රයක් මවන්නම් සර්. නැත්තම් අසාධාරණයක් වෙන්න පුළුවන්. අපි මේ මේ නර්මන උදවිය පිළිබඳවම අවධානයෙන් කතා කරොත් ඇත්තටම හිතවතුනේ මීමුරේ සිට බටහිර දෙසට ඔබ ගමන් කරොත් හීන්ගඟ අර ඔබ සූර්යාරණේ දැකලා තියෙන ඒ ඉසව්ව මේ තරණය කරලා සූර්යාරණ චිත්‍රපටයේ ගොඩදෙනේ දැකලා තියෙන හින්දා මම කියන්නේ ඒක තරණය කරලා ගඟෙන් අනිත් පැත්තට මීමුරේ ගඟෙන් හිංගඟෙන් අනිත් පැත්තට පැනලා
හඳු දෙකක් නැගලා බැහැලා කිලෝමීටර් 6කට ආසන්න 6ක් මීමුරේ ගම්මානේ ඉඳන් 6ක් තියෙනවා සර් ගඟේ ඉඳලා 4ක් තියෙනවා 4යි දශම ගණක් තියෙනවා අපි ඒක අර ට්‍රැක් කරා එතකොට එහෙම එනකොට දැඩි වනාන්තරයක ඇවිල්ලා ගඟ අයින දිගේ තමයි සර් හිං ගඟ අයින දිගේ තමයි මාවතත් වැටලා තියෙන්නේ ඇවිල්ලා ඒක පාටම මේ මණ්ඩියක් දිස්සෙනවා ඒ මණ්ඩියේ තමයි එතන අර සර් කිව්වාගේ මේ කලින් ගම්මානයක් තිබිලා තියෙනවා දැන්ට උළු සෙවිලි කර ගරා වැටිච්ච වරිච්ච බිච්ච තියෙන ගෙයක් තියෙනවා ඒක තමයි අර වෙද මහත්මයා වෙද પરම්පරාව ජීවත් වෙලා තින්නේ ඒක දැන් අතහැරලා ගිහිල්ලා අවුරුදු 20කට කිට්ටු වෙනවා ඉතින් බොහොම අලංකාර තැනක් තුරු ගොමුවක් යට තුරු වියනක් යට විවිධ අලු පාට වර්ණයෙන් දුබුරු පාට වර්ණයෙන් රතු පාට වර්ණයෙන් සෑදිච්ච පුංචි පුංචි කූඩාරම් පෙලක් සූදානම් වෙලා තිනවා ඒක පියවර දෙකකට කට්ටි දෙකකට තමයි කූඩාරම් ඉදි කරලා තින්නේ ඊට අමතරව ඉතාමත් අලංකාරව මේ ගල් කුළු අස්සෙන් ගලා යනස හිංගඟ ඉතින් හරිම ඒකම මේ කඳවුරු භූමියම අට්ටාලයක් අර ගහස්වල ගහලා තියෙන තලකුත් මේ සූදානම් කරලා තියෙනවා මොකද මේ අලි එහෙම ඔව් ඇත්තෙම මේ මේ වල්ලලි මේ කිට්ටුවට මේ එනවා ඔව් ඒකින් හැමදාම රට ගිනිමෙලයක් ගහනවා ගිනිමෙලයක් ගහන්න වෙනවා මොකද අපිට පේනවා මේ හරි අර ගෙවල් ක්‍රියාත්මක වෙලා තිබිච්ච කාලේ පොස් ගස් එහෙම හදලා තියෙනවා පොල් ගස් එහෙම තියෙනවා ඉතින් අලින්ට කෑම හිග වුණාම ඉතින් ওই කොස් ගස් වලට එහෙම එනවා අර පිටාතුල්ලපු ලකුණු එහෙම තවමත් ඒ කොස් ගස් වල තියෙනවා තියෙනවා ඉතින් අපිට පේන මානෙටම වල්ලලි එනවා ඉතින් අපිට තවම නම් කිසිම එහෙම කරදරයක් උනේත් නැහැ අපි ඒගොල්ලන්ගේ ජීවිතවල එක ගැටෙන්න යන්නෙත් නැහැ ඉතින් අපි ගිනි මැලයක් ගහලා තියෙනවා ඉතින් අපි මෙතන ඉන්න බව උන්ට අඟවන්නේ ඉතින් ඒ සාමාන්‍ය කඳුරක සිලිතන්නේස ගිනි මැලේ ගහනවායි කියන එක ගහන එක ඉතින් හරිම නිෂ්කලංක අරණක තමයි මේ කඳුරු භූමියේ ඉදි කරලා තින්නේ මේ කඳුරු භූමියේ සිට නැවතත් අපි ආමගට ගමන් කරාම තමයි කැනීම් ස්ථාන ඔය සෝහන් ගර්භයන් ගල්කුළු තියලා අර ගංගවල් වලින් එකතු කරන් ආපු ගල් වලින් වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ සර් අපි ඉදිරියේදී ආද වැඩසටහන ඉදිරියේදී අපි ඒ ගැන කතා කරනවා මේ වෙනකොට මේ සෝහන් ගර්භයන් කීපය කොච්චර විතර ප්‍රමාණයක කැනීම් ආරම්භ වෙලා තියෙනවද ඇත්තෙම මෙතන සුසාන භූමිය අපි මේ ඉන්න කඳවුරු භූමියේ ඉඳලා මීටර 900ක් විතර ඈතට යනකම් අපිට ඒ සාක්ෂි තියෙනවා සුසාන භූමියේ. ඉතින් අපි මෙතන ඉඳලා මීටර 350ක් විතර ඈතින් තියෙන සුසාන ගර්භ දෙකක් අපි මුලින් පරීක්ෂා කළා. අපි මෙහෙට ආවේ 6 වෙනිදා මේ අගෝස්තු මාසේ. ඉතින් එදා ඉඳලා අපි පටන් ගත්තා කළා කැණීම කරගෙන ගියා මේ උඩට ගල් වලින් බැඳපු ස්මාරකයක් දැන් මේ YouTube එකේ බලන අයට නම් මේක පේනවා. එතන තියෙනවා ගල් රවුම් ගල් එකට එකතු කරලා වෘත්තාකාර අන්දමට බැඳපු පොඩි ස්මාරකයක් වගේ එකක් සෙන්ටිමීටර 70ක් විතර උසයි තියෙන පොළොව මට්ටමේ ඉඳලා. ඉතින් ඒකේ මැද හිස් පස් තියෙන්නේ. ඉතින් අපි අභ්‍යන්තරේ වටේ ඉස්සෙල්ලා කැණීම් කරලා ඒකේ ගොඩනැගීම අපි තේරුම් අරගෙන පස්සේ අපි මැද්ද හැරුවා. මැද්ද හරනකොට අපිට මිනිස්සුන්ගේ මේ කාගේ හරි භෂ්මාවශේෂ සමග බාගෙට පිලිස්සුණු ඇට කැබලි අපිට හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම අඟුරු සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා. ඉතින් අපිට තේරුණා එතන කවුරු හරි වෙන තැනක කාගේ හරි ශරීරයක් ආදාහනය කළා. ඒ ශරීර කොටස් ගෙනල්ලා මේක ඇතුලේ තැන්පත් කළා තියෙනවා කියලා අපිට මූලිකවම වැදගත් වෙන්නේ අඟුරු. අපි අඟුරු ලබා ගත්ත කාල නිර්ණයට යවන්න මේ ඒ වගේම ඒක ඇතුලේ නොපිලිසුණු ඇට කැබලි තිබුණා හිස් කබලක කැබලි කීපයක් ඒ වගේම මේ දිග අස්තිවල කැබලි කීපයක් සොයා ගන්න පුළුවන් වුණා භාගයට දැවිලා ගියේ ඒවා සහ සාමාන්‍යයෙන් හොඳින් ඉතුරුලා තියෙන ඒවා ඉතින් අපි එතන ඒක ඉවර කළා ඊට පස්සේ අපි මූලික අරමුණ අපි ඒක ඇත්ත වශයෙන්ම කළේ මේ අතදා බැලීමක් හැටියට මෙතන තත්ත්වය කොහොමද කියන එක බලන්න ඊට පස්සේ අපිට નિયમિતව තිබුණා එහෙම මේ ගලින් ගොඩ ගොඩ නගපු නැති පොළවේ ගල් තියලා වටේ සලකුණු කරපු සුසාන කීපයක්ම තියෙනවා ඒ වගේ සුසාන 12ක් විතර තියෙනවා ලොකු සුසාන භූමියක් ඉතින් අපි එකක් කැණීම් කරන්න දැන් තෝරාගෙන තියෙනවා දැන් කැණීම කරගෙන යනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් දවසක් යන්නත් කලින් අපිට ඇටසැකිල්ලක් මනුෂ්‍ය අවශේෂ සමහරට හම්බ වෙයි කියලා සමහර මේ වැඩසටහන දවස පුරාම රූගත වෙනවා දැන් උදෑසන තමයි මේ අපි වෙලාව මං හිතන්නේ ජනිත් දැන් හරි නේද
ඔව් මේ අපි මේ දවස දැන් ඔබට පෑයකමාර එක දිගට අහන්න ලැබුණාට ඔබට පෑයකමාර කොටස් තුනකට බලන්න ලැබුණාට මේ අපි දවස පුරාම මේ රුගත කිරීම සහ පටිගත කිරීම කරනවා සමහර ලාට තුන්වෙනි කොටසට එනකොට අපිට ඇටසැකිලි මත කරන්නක් වාගේ සුබ ආරංචියක් ලැබිලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් අද අපි ප්‍රවෘත්ති විරාමයට යන්නයි යන්නේ. අද අපි අපේ අන්ලිබිලිටි ස්ත්‍රී විශේෂ වැඩසටහන ගෙන එන්නේ දන්දෙනි කුඹුර මීමුරේ සිට කිලෝමීටර් 6ක් විතර කැලේ ඇතුලේ තියෙන දැන් සම්පූර්ණයෙන්ම ජනතාව ඉවත් වෙලා ගිය ගම්මානයක පුරාණ සුසාන භූමියක් ප්‍රාග්ඓතිහාසික සුසාන භූමියක් කියයි සැක කරන තැනක මහාචාර්ය රාජසෝම දේවයන් හෙරිටේජ් ෆෝස් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහය ඇතුව කරගෙන යන කැණීම් භූමිය ඉඳලා එහෙමනම් සර් අපි ප්‍රවෘත්ති විරාමයේ ගම්මු අරගෙන අපිට කැණීම් භූමියට ගිහිල්ලා මේ ඉතින් කතා කරන්න පුළුවන් නේ මං හිතන්නේ කෑම ලෑස්ති ඇති අනෝ කෑම ලෑස්තිද උදේ කෑම හරි හොඳයි අපි හීලා වළඳලා එන්න රයිට්